බැහැ දෙවියෝ නැත්තං ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඔයාට කැමති විදියට ජීවත් වෙන්න පුළුවන් කිසිම දෙයක් ඇත්තකුත් නැහැ. තේරෙමුකුත් නැහැ. අඩුම වටිනාකමක්වත් නැහැ. දෙයියෝ මෙහෙ නැත්තං දෙයියෝගේ මෙහෙ තියෙන දේවල් ඒවා ඒ විදියට ඒවා ඒකට ලඟම තියෙන්න ඕනේ. එහෙනම් දෙයියෝ නැත්නම් දෙයියෝ නැතුව ඇති. ඒත් අපි දෙයියොත් එක්ක ජීවත් වෙන්න ඕනේ. අහ උඹ ජීවත් වෙන්නේ නැහැ. ඔබ ජීවත් වෙන්නේ නැහැ. ඔබ හිතන්නේ මම මරණය ගැන විතරමයි. වල්හල ගැන විතරමයි හිතන්නේ. මේ ඔක්කොම උඹ හිතන විදිය. ඒක ඇවිල්ලා දිව්‍ය ලෝකේ. ඒක මහ විකාර තරක් වගේ නේ. තරක් වගේ නේ. ඒ හැමෝම හරිම සතුටින් ජීවත් වෙනවා. මේ මොන විකාරයක්ද? ඔක්කොම මරණ රණශූරයන්. දෙයියන්ගේ මාලිගාව ඉස්සරහා මිදුලෙ මරා ගන්නවා. එක එක කොටාගෙන මරා ගන්නේ. ඊට පස්සේ උන් ඔක්කොම එකට දුක් විඳිනවා. ඒ ඇයි? මොකද උන් විකාරකාරයෝ නිසා. අපි යන්නේ මේ විකාරකාරයෝ ගැන ගණන ගන්න. එංගලන්ත ඉතිහාසය 8 වෙනි කොටසට පෙර එන කොටස. අයිබෝන් මිතෝනි එංගලන්ත ඉතිහාසයේ 8 වෙනි කොටසට පෙර එන කොටසක් වශයෙන් මම මේ කොටස ඉදිරිපත් කරගෙන එන්නේ. මේකේ මුල් දර්ශන පෙළ බැරුවා නම් ඔයගලන්ට තේරෙනවා ඇති වයිකින් වරුන්ගේ ආගමික දහමේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන දර්ශනය ඔයගලන්ට මොන වගේද කියලා පේන්න ගන්නවා ඇති. මේ රූපරාමු දර්ශන පෙළ මම ගත්තේ වයිකින් TV series එකෙන් තමයි ගත්තේ. හැබැයි අපි ෆිල්ම් එකක් බලන්න නෙමෙයි යන්නේ. අපි යනවා ඔවුන්ගේ දිව්‍ය ලෝකේ නම වෙන වල්ලාල ගැනගෙන ගන්න. කවුද ඒ දේව දේවතාවියන් ගැන අපි ඉගෙන ගන්න හදනවා. ඒ දේව මණ්ඩලය ඉගෙන ගන්න ඉවර වෙලා අපි ඔඩින් ගැන ඉගෙන ගන්නවා. අපි රැග්නරොක් ගැන ඉගෙන ගන්නවා. ඊළඟ 8 වෙනි කොටස හරියට නිකන් මාවල් චිත්‍රපටයක නැත්නම් හරියට නිකන් සුපර් හීරෝ ෆිල්ම් එකක් බලනවා වගේ ඔයගලන් බලයි. හැබැයි මම ඔයගලන්ට කිව්වා අපි යන්නේ ෆිල්ම් එකක් බලන්න නෙමෙයි. මේක එංගලන්ත ඉතිහාසයේ 8 වෙනි කොටස හරහාම තමයි එන්නේ. ඒක නිසායි මම මේක පෙරදක්මක් හැටියට ඔයගලන් ඉදිරිපත් කරගෙන එන්නේ. මොකද මේ කොටස එකපාරම ඔයගලන්ට දැම්මත් ඔයගලන් කල්පනා කරයි කොහෙද එංගලන්ත ඉතිහාසයේ තියෙන්නේ කියලා. එංගලන්ත ඉතිහාසයේදී ඉංග්‍රීසින්ගේ වැඩි DNA කොටසකට වයිකින් වරුන්ගේ ලේ අයිති වෙලා තිනවනම් ඔවුන් හිතපු විදිය ගැනගෙන ගන්න ඕනේ. ඒක නිසා එංගලන්ත ඉතිහාසයේ 8 වන කොටස වෙන නෝස් කියන දහම වයිකින් වරුන්ගේ නෝස් කියන දහම හරහා අපි ආගම ගැන විතරක් නෙමෙයි අධ්‍යාපනික වශයෙන් පුළුල් වශයෙන් වෙනත් විෂයන් ගැන අමතර දැනුම එකතු කරගන්න යි කියලා මං හිතනවා. ඒ හරහා අපි නවන කොටසෙන් නැවත වතාවක් එකතු වෙවි එංගලන්ත ඉතිහාසෙට. හැබැයි මේක එංගලන්ත ඉතිහාසයේ විශේෂයෙන් ගොඩක් විශේෂව කොටසක් වෙවි කියලා මම හිතනවා. ඒ හරහාදී අපි ආගම විතරක් නෙමෙයි අපි වෙනත් විෂයන් ගැන පුළුල් වශයෙන් වා අමතර වශයෙන් දැනුම එකතු කරගන්න යි කියලා මං විශේෂයෙන් තදින් හිතනවා. එහෙනම් 8 වෙනි කොටස එංගලන්ත ඉතිහාසයෙන් හමු වෙන තුරු නෝස් කියන ගාමෙන් හම් වෙන තුරු ඔයාලා හැමෝටම සුභ සතියන්තයක් වේවා. අයිබෝන්.